මං හිතන දැං ගොල්ලුන්ට ඔඩි ප්‍රශ්න කීපයක් මං දෙනේව පේනවා කියලා අපි බලමු මේක තමයි අපි දකුණු පලාතට හදපු ප්‍රසන්ටේෂන් එක ඉිටං ගොල්ලුන්ට දැම්ම පෙන්න්නන්න හදන්න ඔන්න දැන් ඉස්සල්ලාම් මේක පෙන්න්න පොතේපි මුල්පිට කාර ඔුොල්ල දැක් පහුගේ කාල Fස්බී එක ෂ්‍යයාාවෙනවා ංහත ොල ු මේ ලැබිලඇට කිය හෙම ැත්තම ද රප් එකට දාන්න මේ අපි දකුණු පලාාත අධ්‍යාපන දෙපාර්මේන්ත මෙතන දකුණු පලාාත දරුවත් ඇති නිර්මාණය කරන්න අපිට උදව්කරපු අය කීපයක් මගේ නම් දැම ඔන්න මං ඔවුන්ට මේ ප්‍රශ්නයක්දය නො පහත දැක්වෙන පින්තූර හඳුනාගෙන දී ඇති සීර්ෂ යටතේ හිස්තැම්පුරුවන්න කියලාතිය දැන් අපි බලම් පින්තූර එක පින්තූරයක් මන්ද න්න තා පින්තූරයක් මන්දුන්නා. ඉසලාම් ම පෙන්න්නනො මේ පින්තූරය පලවෙනි පින්තූරේ එතකොට මෙන්න මේ පින්තූරේ පුතාල අඳුනගන්න ඕන. අඳුනගන මොකදද කරන්න ඕන මේ පින්තූරේ ආශ්‍රිතව ඕගොල්ොගෙන් අහපු ඕගොල්ලුෙන් හපු ප්‍රශ්න ටික අපි බලන්න ඕන හරි. දැන් ඔන්න ඉස්සලාම් අපි මේ පින්තූරේ දිහා බලුම් එ දරුව කියන්න මට මේ පින්තූරෙ සතුන් හතර දෙනාම ඉන්නවද එක්කෙනාද දෙන්නද තුන් දෙනාද. සතුන් හතර දෙනාම ඉන්න ඕන අබලමු කෞද්ද හතර දෙනාකල් ඇත්තා අශවය සිංහයා ගවයා ඇත්තා අශවයා සිංහය ගවයා ඇතා අශවය සිංහය ගවය දැඟගුළු මට කියන්න මේ සතුන් හතර දෙනායි යෙදිච්ච වාර ප්‍රමාණක යද කියලා. ඇතා අශවය සිංහය ගවය එක වාරයයි ආයතා අශ්‍ය සිංහය ගවයක් දෙවාරයයි ආයඇත අශව්‍ය සිංහයා ගවය නේද තුවාරය එතකට හොඳට මතකතියා ගන්න තුන්වාරයක්ම සතුන් යෙදිල තියෙන්නේ ලංකාවේ සඳකඩ පහන් අි දුර්ලබයි සඳකඩ පහ කීපයක තමයි එම සතුන් තුංවාරයක් දිල තිය අන්න ඒ අවස්ථාවක් තමයි අපිට මේ තිය. එම නම් මේ තියෙන්නේ ලංකාවේ හොඳම සඳකඩ පහනක් එක. එතකට දැම් අංකොට නම් දෙකක් කියන සඳකඩ පහන් දෙක. කොේ තියෙනවානේ ලියගන්න ලංකාව හොන්ඳම සඳකඩ පහන් එකක්ක් තියෙන්නේ බිසෝමාලිගේ බිසෝමාලිගේ අනුරාධපුර බිසෝමාලිගේ. අනිත්ක තියෙන්නේ අනුරාධපුර මහසෙන් මාලිගා ආශ්‍රිත පංචාවාසේ. යි හොඳට ඒ නමහගන්න අනුරාධපුර මහසෙන් මාලිගාව ආශ්‍රිත පංචාවාසේ. හොඳම්ම නම් දෙකක් කිෙව්ව එකක් තමයි මහසෙන් මාලිගාව ආශත්‍රිත තියන පංචාවාසේ. හරියට මේ උත්තරෙලිය දැන් සහල්ලමයි කියන මහසෙන් මාලිගාව. සහරලමයි කියන පංචාවාසේ කියලා. ඔගොල්ලු හරි උත්තරේතමයි මහසෙන් මාලිගාව ආස්ත්‍රිත තියන පංචාවාසේ. ඊළඟ බිසෝමාලිගාව. මේ මෙින් මේ සඳකට පහන තියන මහසෙන් මාලිගාවා ආස්ත්‍රිත පංචාවාසේ. හැබැයි ගොඩක් පොත්තල රද තියන බිසෝමාලිගాාව කිය. විභාග ත්පුතාලකට බිශෝමාලිකාාවයකි වව්වට ලකුණු දෙනවා මංගේ සඳකට පහන් දෙකේම වෙනස්කම් පෙන්නන්න මේ තියෙන්නේ මහසෙන් මාලිගා වාස්ත්‍රිත සඳකට පහන් හැබැයි පුතාල බිසෝමාලිගාවයක වුවම ලකුණු හම්බුව දැන් ඔන්න මේකෙ මුල්වටේ තියෙන්නේ නාගදැල්ල හෙමනත්තා ගිනි දැල්ල කියන නිර්මාණය හරි ඉට පස්සේ සත්ත්ාව ලිය තියනවා ඊට පස්ස ලියවැලක් තියනවා ලියවැලෙන් පස්සේ හන්සවැලක් තියෙනවා ඊට පස්සෙත් ලියවැලක් තියන ඔන්න ඕකතමයි විශේෂක්ය ලංකාවේ ලියවැල් දෙකක් තියෙන සඳකඩ පහන් තියෙන්නේ මේ සඳකඩ පහනයි බිසෝමාලිගව සඳකට පහනයි විතර හරි එක මතක තියාගන්නඕොන් මේක ගිනි දැල් හෙමනැත්තන් නාග දැල්ල හමැත්තන් පලාපෙති සත්වාවලිය ඊට පසෙ ලියවැල් ඊට පස්සෙ හංසාවලිය ආයිලියවැලක් අන්න ඊට පස්සෙනවා මකදද පත් මේ. දැ පුතාල කල්පනා කරන්න මේක විද්වතුන්ගේ මත්තහාන. ඇතකොට මේ ගැන හොඳම මතය දීලතියන්නේ මහාචාරය සනරත් පරණවිතාන. එයාගේ මතේ විතරක් මං මේ වෙලා කියලා දෙන්න අනිට්ටික ඔගොල්ලොන්ට ලේසියම්ම හොයා ගැන පුලුවන් හින්ද.. සනරත් පරණවිතාන කියනවා මේක නිවනට යන පාරතියේ කියලා. ඇතා කියන්නේ ජාති ඉප දෙනවා, ඉප දෙදනවට කියන ජාත වෙනවායි කියලනේ ඉපදනු ඕන කෙනෙ ලොක්ක වෙනෝ ලොක් වෙන එක කියන ජාාවෙන. දැ පුංචිකාල ඔගොල්ල ඉම්බින්න කටියේ ලොකුව වෙනකොටින් බින්නාන ඉපදනවා වයසටයන වයිසටයන කොටම ලෙඩවෙන. ආදං ගල කොල්ලො කෙල්ලගේ මේ හිටියට කවදාවත් ඔගොල්ලො අවරදුූ පන්නහා ඇටවෙනකට ඔයගේ නිරෝගීවින්න ලෙඩවෙන. ඉට පස මැරෙන. අඳම කවුරුත්ක කියන්න ඉපප දෙනෝ ලොකුවනෝ ලෙඩවෙන මැරෙන. ඉපදනෝ වයසටයනෝ ලෙඩවෙනෝ මැරෙනවා. කියන්න ජාති ජරාව්‍යාදි මරණ. මෙන්න මේ තියෙන්නේ ජාති ජරාවි්‍යාදි මරණ ආයි ජාති ජරාව්‍යයාාදි මරණ ආයි ජාති ජරාවි්‍යාදි මරණ. ආයි ජාතවෙලා තමයි ඉවරවේ ඇතෙක්ගෙන් පට අරං ඇතෙක්ගෙන් ඉවරවේ. හරි ඔන්න මට හිතන්නකෝ මේ ලෝක ඉපදිච්ච ඕන මිනිහෙකුට තියනෙන ලෙඩවැල්ටිකත් තියෙන. අන්නන්නේ ලෙඩවැල්ටික තාවයි මෙන්නේ තියේ. මොනවද. මේ බුරපුුරා නැගෙන ගිනි ජාලාවකට මේ මිනිස් අහු වෙලා තියෙන. මනවද ආශාව. දැනිකට ේතනකොට කොච්ච මොබයිල් ෆෝ එකක් ගන්න ආශයි. බයික එකක් ගන්න ආසයි. ඒ බයිකකින් වේගෙන් යන්න ආසයි. ඉට පස්සේ කරෝධේ නේද. දැන් උන්වල් හිරේ දැම්මම ට ප්‍රෝධයක් ඇතිවේද. හිට පස්සේ මකක් ඇතිවෙන්නේ. රේ මනිසුන්ට යන් රෝගටිකාය කියන්නපුත එක්මටම ආශාව කරෝධය තන්හාව නේද වෛරය වේදනාව දුක්ක මෙන් මේටික තමයි මේවයින් තියේ. ඇඳ එතකොට ඔන්න ඉපදිච්චෝන මිනිහෙ ආශාවහින්ද ජීවත්වයෙනවා. ආශාවහින්ද ලොක්ක වේෙනවා. එට පස්ස වෛරය ඇතිවෙනවා. ලෙඩවෙනෝ දුක්ක ඇතිවෙනු මරණය ඇතිවෙනවා. වියෝව ඇතිවෙන්. ඔන්නේ වගේ ඔහෝම ජීවත්වෙන්. න්න එහෙම ජීවත්වයෙන ඕනම මිනිහේගේ ජීවිතය මෙන මේ ලිය වැලවගේ හරයට මේ හට නැවිල්ලා කැරරැකිල්ලා බැදිල්ල පොඩි වෙලා යන විදිය ලිය වැලක් මෙතන තිය. හැබැයි ඕනම මනුස්සයකොට හන්සේක් වගේ බොහොම නිදහසේ පීනන්න පුළුව දෙැම් පුතාල හතියනො සන්දේශකාවෙල හන්සේයට තියෙනව ගතිගුණයක් වෙනස් කරන්න පුළුව අමකද ඇත සුවිශේෂි හැකියාවත් තියනවා වතුර වීදුරුවකට කිදැම්මෝතිින් ත ක ටි දැන් හන්සේ න්ට ෙම කරන්න ුවන් ැද දන්න වැෑ ඇත්ත අතීතේ හෙම දල තිය. එතවට හසේ සදු පාටයි. එයාට තුඩේ හන්ස හන්සේක තුඩ මමර පුතාට පේනවා ති නිෙලුම් පහෝටු තිය. නිෙුම් පහෝට කියන මෙන්නමද නිෙලුමත්ය. එක මෙන්න නෙළුම නළුම නිවනන නිර්වාණයනං නිර්වාණය කියන පොහොට්ටුව හොටිං අරගන තමයි හන්සේයන්. නකොට මේයා ගහිජීවිතය ඉන්න කට්ිය විඳන්න දුක්වලින් අයින් වෙලා. එතකට මෙන්නයා ගිහිජීවිතයෙන් අයි වෙච්ච කනෙ. එකඇන ශ්‍රමණයක්න කැන හාමුදුර කෙනෙ. අපි බලමුඒයාක ජීවිතය හරියට මෙන් පුංචි ලියවලවගේ. තන්නාවාශාව ක්‍රෝධයෙන් අයින් වෙලා බොහම සරලව ගමන් කරන්න. අන හිට පස්ස තමයි මේ වගේ නිර්වාණ මාර්ගයට යන්න පුළුවන්ේ. ඔොන් දැමන් ගොඩත්ද්දේවල් කියලා දුන්නු හින්ද මංඔයාලට මේ පස්නෙට උත්තරලියන්න දැ අවස්ථාවදන නේ. ඒක උත්තර ියන්න ඉස්සර වෙලා අපි බලමු ඊළඟ ප්‍රශ්නිම කර්්දය කියලා ඒකෙ තියෙන සඳකට පහන. තැන් සඳකට පහන් දෙකම ඇටම ඔගොල්ලොට උත්තර කියන්න පුළුව. ස්ථානය කියන එක කියලා. ඊට පසේ යුගය හිට පස්සේ මාධ්‍ය ඊට පසේ ශිල්ප ක්‍රමේ ඉට පසෙ කලාලක්ෂන් මෙන්න මේ ප්‍රශ්න පහට උත්තර ලියන්න පුළුවන්න. ොලට මේ වගේ ප්‍රසනක කලකුණු පහ කොටෝමටිකල යන හරින ැක්මං යුක්තර බලා පොත්වයන පුතේ ල්මන් මේ සඳකට පහන්ට වෙතරයි. හරි තැන් කවරුත් එක්ක කියන්න මේක ස්ථානය කොහෙට ස්ථානයම අ අන්රාධපුර එතකොට පුතේ යුග කියන එක ටපිලියන්නම කක්ද. ඒ ප වෙරිගොඩ මහසෙන් මාලිගාවේ පංචාවාසය ඔන්නන් ඇලිරක් දාලා බිසෝමාලිගාව කියලලා ලෙවට කමන්න. මේ සඳකට පහන් දෙකට මෝකුළුගේ පොතේතිය එක සඳකට පහනයි යුගය කියන්න හනම් මොනයෝගේද අනුරාධපුර යුග ොඩක් හොඳයි. එතට පුතාල මේක මධ්‍ය කියන්න කොමට කලුගල් නේද නිකම්ම ගල් කියන්න පුතාල කලු ගල් කියලම කියන්න කල්ුගල් ඒමනත්ත තවනමත්තියන ශෛලමය මාධ්‍යය කලුගල් මාධ්‍යේ හරි අන්න එතකොට ශිල්ප ක්‍රමය ෝගොට මතක් න මොද. ැබැ මදන්න කොළු ගොඩාක් කට්ියකවේ නෙලීමේ ශිල්පක්‍රමය කියලනෑ. දැන් කවුරු හරි කෙනෙක් අල්පෝන්නත ශිල්ප ක්‍රමය කියලා ලිව්වොත් ලකුණු ලැබෙනු හැබැයි ඔකුල්ලෝ මේකට ලියන හරි නම තමයි අල්පෝන්නතව නලා ඇතකව්වත් හරි හොඳ එතකට නෙලීමේ ශිල් අල්පෝන්නත ශිල්ප්‍රමය අල්පෝන්නතව නෙලා ඇත කියලා වගේ උත්තරයක් දැම්මම ලකුණු ැබේ. ඒ පුතාලග මේකට ප්‍රී ප්‍රශ්නයක් අහන හිත්තල ලියන්න පුළුවන් ප්‍රශ්නය. කලාලක්ෂණ මොනවද මේක තිය නිකන් කල්පනා කරන්න ඇත අස්වය සිංහයා ගවය කියන සතුන් ඒ විදිහටම සතුන්ගේ ගතිලක්ෂණ මතුවෙන විදිට ලස්සන් නිර්මාණය කරලා තියෙනඕනේ එතකොට කලුගලක සතුන්ගේ නිර්මාණ ඒ විදිටම නිර්මාණය කර තිනක හොඳ කලාක්ෂණ. ඉට පස්සේ මෙල්ලිය වැැල්ලුල තියන රිද්මය චලනය නේ ද නැමීම් ඇබරීම් පෙන්න්න පයිදියට නිර්මාණය කිරීමම් හොඳ කලා ලක්ෂණය සතුන්ගේ ගති ලක්ෂණ හොඳින් පෙන්නල තියනක හොඳ කලා ලක්ෂණ. දැන් ඒ විදියට තමයි අප ඒකට උත්තර ලිය. අපි දැ ඊළඟටයමු මෙන්න මේ සඳකට පහනත්. දැන් ඔගට මේ සඳකට පහන්ක එක තැන තියල දීල තියෙන්නේ මේ දෙකේ වෙනසාඳරක. දැන් උඩේක බැලුවම සතුම් හතර දෙනෙ යටක බැලුව මෙන්න සතුන් දෙන්නේ හැබයි අ මේ හිටිය හතර දෙනාගෙන් දෙන්නයි මෙතනින් මෙතන හතර දෙනෙක් හිටියනේ දැන් ආයි කල්පනා කරන්නකෝ මෙතන සතුන් හතර දෙනකින්න ඕනේ මෙතනයි ඇතයි අශ්වයයි සිංහයි ගවයයි කියන සතුන් හතර දෙනා ගෙන් බලන්න පුතේ මෙතනඉන්න මොකාද කියලා ඇතාවිතරයි ඔන්න ඇතයි න මෙතන හැබයි ඊළඟ පේලිීන්නො කෞුද අශවයයින්. දැංකෝසිංහය දැංකෝගාවය දැන් දෙන්නමනෑ දැ හොඳට මතක තියාගන්න මේ පොලොන් අරයුගේ තියනවා හොන්තම සඳකට පහන්. මේ අනුරාධ පුොරයගේ තියෙන හොන්දම සඳකට පහන. මේ සඳකට පහනේ සතුන් දෙන්නෙක් නෑ. එතකට පොළොන්න්නරයගේ හොඳම සඳකට පහන අඩු සතුන් දෙදෙන කව්ද. ඇතයින්න අශ්වයඉන්න. කෞදඩු දන ගවයනෑ. දැගල හට යන පොලොන්න්නරෝගේ සඳකට පහනින් ගවය ඉ වත්තුනා කියලා හරි. ැම්ින් ගවීඉවත්වෙලා තිය ගව ඉවත්වෙලා තියෙන්නේ ඇ අපේ සහෝදර ජනතාවක්න දෙමල ජනතාව නේද. ඒකොලගේ දෙමල්ල ජනතාවගේ විශේෂ දෙවියකනො කවුද. ඊශ්වර දෙවියන ශිව දෙ ශිව දෙ. මේ ශිව දෙවියන්ගේ වාහනේ නන්දි ගවය හින්ද. ද්‍රවිඩ ජනතාව නන්දිගවයටවාන්දිීනු. වන්දිිනි හින්ද අපේ සිංහල මිනිස්සු කල්පනා කරා නන්දිගවය මෙතන පෑගෙන එක ගැන ගර අන්රාධපුරයෝගේ ප්‍රශ්නාව නෑ මකද අන්ුරාධපුරයෝගේ දෙමළ රජවරු හිටිය නෑනෑ. එතකට සිංහල රජවර ගොඩක් හිටේද. පොන් රෝගද දෙමළ රජවරු තෙටියහිෙද. ඒ ගොල්ලො මේ ගවරූපය අයිංකරර්. ඒ අයි. හිව දෙවියන්ගේ වාහනය නන්දි ගවරූපය නිසා නන්දිව මෙතනින් අයින්කර තකොට අයින් කර හරිනේ දැන් ගවයනෑ දැන් ඔගොල කල්පනා කරන්නකො ඇයි පොළොන්නරයගේ හොඳම සඳකට පහනේ සිංහය නැත්තේ කියලා ඔන්න දැන් සිංහරූපය නෑ හඳ සිංහරූපය නෑ ගවරූපය කොහොමදනෙම දැන් එක කියල දීලිවර සිංහරූපය නැත්තේ දැම පොළොන්නරයුගේ හොඳම සඳකට පහන වටදාගේ උතුර දුොරටු වෙතිය එන්නේ සිංහරූපය නැත්තේ සිංහයාකයන්නන්නේ කාගේ. පජනිය වස්තුවද සිංහල ජනතාවද. එතකට සිංහල ජනතාව ගවරෝපය ඉ වත් කන්න කොටම මේකොට සිංහයාගේ රූපය තිවත් කර ගර. ඉවත් කරගන දොරටු දෙපසට සිංහ රූප එකක් එකතු කරා. අන්නේ එක කරපපු සිංහ රූප තමයි අරපුතාට යා පහේ සිංහයා කියල පෙන්න්නන්න. දැම්මන් අහන ප්‍රශ්නය තමයි මේකේ තියන හන්සරෝපයයටටම කදද වනේ. මේක තියන හන්සරූපය ගනල් විර වෙල මෙන්න එල්ලිට දැම්. ද හන්සේ ස්සල්ලාමිඉන්න නේද. එ මේක තියන නාග දැල්ල ගිනි දැල්ලටම කදද වනේ. එක බොහොම අප්‍රධාන ගොඩාගම චූටි නිර්මාණය කැටිට එකට මේ අර අපිකිෙව්ේ ජාති ජරාවයආධිමරණ වෙන සත්ත්‍යයාගේ තියෙන ආශාව ප්‍රෝධය වෛරය නේ තෘෂ්ණාවගේ දේව බොහොම පුංචටතයි මේක නිර්මාණය කලති එත්තකොට සනරත් පරණවිතාන මහත්තයගේ මත්තය ගැලපෙන්නේ මොනයුගේ සඳකට පහන්‍රද කියලා ප්‍රශ්නයක් දුන්නත් උත්තර දෙනව අන්ුරාධපුරයෝගේ පොළොන්නරයෝගේ මහනුවරයෝගේ කම්පලයෝගේ තකට ගු තෝරන් අන්ුරාධ පුරයෝග විතර තැනු පොන්රයෝගගේ සඳකට පහනි පත්මය මේකේ භාගයයින ති යෙන්නේෙ මේ පත්මය තුනෙන් දෙකක් විතර ලොකු. මේක ලිය වැලතමයි පත්්මයට අල්ලති යෙන්නේ අන්නකත් මතකතියාග දැංහරි දැන්වන ප්‍රශ්න දෙකටම මං. සාධාර් දිියට ෝගොල්ලොන්ට කියලදීලි වරයි ඔන්න දැන් අපි උත්තර බලාගනයමු පලවෙනික අන්ුරාධපුර මහසෙන් මාලිගා වාශ්‍රිත පංචාවාසය සඳකට පහන එහෙමනත්තන් අන්ුරාධපුර බිශෝමාලිගාව සඳකට පහන්. එට බස්සේ යුගගේට ගොල්ලුමට උත්තර දුන්න අන්ුරාධ පුර යෝගය කියල මාධ්‍යක කලුගල් එහෙමනැතන් ශෛයිලමය කෙල උත්තර දුන්න ඉල්ලඟට නෙලීම ශිල්ප ක්‍රමය කෙ ොත්තර දුන්න. අල්පෝන්න්නත කිවට වැැද දක්නේ අල්පෝන්නත ැලීමේ ශිප්ක වස් කලා ලක්ෂණවලට අපි දාලතියනො අර්ධවෘතාකාර හැඩේ ගත් තීරු පහකින් යුක්ත කැටයම් නිර්මාණය වෙලා තියෙන එකන මේක තීරු පහක කැටයම් තියනවා න ඇතන එකයි දෙකයි තුනයි හතරයි පහකනේ ඉතාමතරව නෙලුම් මලකුත් තිය. මෙම එක කැටයම් එකක් තීරුවක වෙනෙන කැටයම්මින් අර්ථ ප්‍රකාශ වෙනව කියලත් අපි කියල තිය. ඉතිං ඒකත් පුතාල මතක තියා ගන අපි ඊළඟ ප්‍රශ්නයට උත්තර දෙන්න බලමුනේද. දැන් න්න දැන් ඔගොලන්ට ඊඟ අපි දැන් මේ ස්ථානය කතා කරමු හරි. ො ගේ ಗොಳට තක්್ ුණ ොළො ර ට ගේ කිය තරක් හ ලිය හැබැයි රුවකට තක් ම් ොළො ට ತතු ොර ಳ ರ ් ತ್ತ ොො ඳ ක ට ගේ ತතුර ොරටතු කිය ುගේ ೆಲಿ ොළො යි හ යක්න. ද ಯ ಗොල්್ಳ කල්ගල් ಶයිලම. ඇතකොට පුතාාල ශිල්ප ක්‍රමේ අල්පෝන්නත නෙලීමේ ශිල්ප ක්‍රමේ. කලාලක්ෂණ මොනවත් කලාලක්ෂණ දැන් උද්ඩ ප්‍රශ්නට උත්තරම්මයි මේකෙත් තිය හැබැයි තියෙන්නේ තැන වෙනස් යුග වෙන කලාලක්ෂණ අපි බල කලාලක්ෂණ මොන අපි විශේෂ කලාලක්ෂණය දැක ගවරෝපේ වත්වෙලා තියෙන. ඒක මෙත්තට දැම ගවරෝපය හා සිංහරෝපය වත්තී ඇත. ඒක ලිවත් ඇට. සත්ව රූපවල චලනය රිත්මය දැකගත හැක. ඒ කලිවුවත් ඇති. අ්ඩ කවයකට වඩා විශාලවීම මොකද්ද නෙලුම්මාල. එහෙමනැත්ත මුළු සඳකඩ පහම අඩකවයකට වඩා ලොකු. අන්න ඒකත් හොඳ කලාලක්ෂණය දැන් අඩවයා මේ අප අරගනතියෙන්න්නේෙත් තවි අර පුතාාව දන්නවන් වයිඩ ඇංගල් ලේන්සිෙකත් තියන කැමරහෙකින් ඒත් මේකේ විශාලත්්‍යයා අපිට හොඳර පේෙන. ඟට තව එකක් මේ කපිට මේ ප්‍රසන්ටේෂන් එක නම්මට මේ වෙලා වව් වෙතු ශාරදවස අපිටමි පොත්හදන්න ගොඩක් උොදව කරපුසය කෙන තීරු අත්තර ගල් බිින්දු කැටයම තියෙනවා කියලා අපි ඔගොන්ට මේකට එකතු කරලා තියෙන මං ඒත් පෙන්න්නන්න. ඔගොට මේ දැනුම හොඳට ප්‍රමාණව තෝන දෙයක් දියා. මේ තීරු අතර කිසිම තැනක කැටයම් තීරුුවන්නේ න තියනෙන ඉරක් විතර. සතුන් හතර දෙෙනයි ලියවැලයි වෙන්වෙන ඉරකි. ලියවෙලයි හසරපයවෙග නිීරකි හැබ මේකේ බල මේ හන්සේයි ඇත්තුයි අතර ගල්බින්දුු තීරුව ඇත්තුුයි අශ්වයේ අතර ගල්බින්දු තීරුුවත්තිය. එතකොට ඒක තමයි අපි කිව්ේ තීරු අතර ගල්බිින්දුු කැටයම් තිය කිය. හල් එන ලකුණු මේ වගේ ප්‍රශ්නයක්කාාවත් අම්බන මතකතයාගන අපි ඊළංගෙකටයමු. ඉට අමතර ඔගොල්ඩ මෙ මෙතනින් දැම් පේනවා ඇති මේකට කියන පරණ නම්ටිකක් මන්දේනවා. එකත් ලියාග ඉරහඳගල් ඒකට අඩ්ඩ චන්ද පාශාන අඩ්ඩ චන්ද පාශාන අඩ සඳ පහන පාටිකා මේ ඉස්සරම කියපු නම්ටික ඒ හින්දා සඳකඩ පහන කියන නමට අමතරව තිබිච්ච නම් තුනක් දැම්මන් කිෙව්වා ඉරහඳගල අඩ්ඩ චන්ද පාශාන පාටිකා නම් තුනම මේක තියන. ඒද ඒකත් මතක තියාගන්න මේ පාඩම ඉවර කරන්නකොට. තොරට සඳකට පහන ලියනකොට නිකන්න අයන්න ලියන්න එප මර්්ධජනයන්නම ලියන්න ඕන. ධන්තජනයන්න ලියන්න එපම නිකන්න යන්නෙ එක ධන්තද නයන්නට දැන් අපි ඊළඟ ප්‍රශ්නයට අමු ඉක්මටම්. දැන්ට ප්‍රශ්නය පින්තුර දෙෙක්ත් දීල තියෙන උඩ්ඩ පින්තවරේ සහ පහල පිින්තුූර එකල පින්තතුර දෙකක් තියෙන අපි ඒ දෙකත් කතා කරල ඉඳමකෝ. දැන් මේයි ගොඩක් වෙලාවටහන මේ කලාකෘතිය හඳුනාගන්න පුළුවන්ද යුගයමකද්ද මේක තියෙන ස්ථානයම කද්ද මේකේ මාධ්‍යයමකද්ද මේක ශිල්ප ක්‍රමයම කදන පුංචිම ප්‍රශ්න පහක් විතරයි යොගම බල්ලෙකුත් ගැනලදවන් තියට. එහෙමනම් උතා අපි බලමු මෙන්න මේ නිර්මාණයමකද්දකය මේතහයි අනුරාධපුර යුගගේ හොඳම කොරවක් ගල දැන් ඕකොල්ලොන්ට මෙන්න මේක වටින දෙයක් මං කියල දෙනවා ඒ ඔොල්ලො හරියටම මතකතියාග. මෙ මේකින්නෝ මකරෙක් ත්. මකරෙක්ගේ කටිම් පිට වෙන ලියවැල්දාමයක් එහෙම නැත්තා ඇත් එක්ගේ හොන්ඩයක් වගේ හකින් තමයි මේක අවසන් වේ ර. මෙන්න මේ මකරරූපය හැදිලතියෙන්නේ සතුන් කීප දෙෙනෙක්ගේ ශරීරාන්ග එකතු වෙලා විභාගට එක එක අවුරුද්දේ අහනව ඇ රූපේ ඇතගේ මොකදදතිය මකර රූපය මොන සතාගේ හැදතිය ම රූපය කන මොන සතාගේ වකේද. හරිද අන්න එහෙමහන එක හිද මම් පුතාර් දැන් කවියක් කියල දෙන මේ කවිය ලියාගන කවරුත් පාඩ කරගන්නෝ දැන් ලියන පොතගන්න පැන්සල කරි පපෑන කරිගත් ඔකොට මේ ප්‍රශ්නය හනවා අ්‍යවාරයෙන්ම මකර රූපය හදන්න මෙන්න මේ සතාගේ මෙන්න මේ අන්ගේ පාවිච්චි කරලා තියෙනවා කියලා රයිට් මන්ද කියල දෙ අකටක් මේ බලන්න හොන්ඩේ මේ මකරග හොන්ඩේ ඇත්තෙක්ගෙ වඩි ඇතෙක්ග වගේ හරි නිකන් ලිය අලියාගන්න පදැම්මමං කවිය දුන්නම ලියාගම ඊට පස්සේ මේ මකරගේ කක්කුල සිංහෙක්්‍ය වගේ ඔන්න මතකතියාගන්න ඕන්න සිංහයග වගේ ඉට පස්සේ මකරග දත් කටෑරල කිම්බුල් එක්ගේ වගේ හරි මේ මකරගේ ඇහැ වානරේෙගග වඳුරෙක්ගේ වගේ මේ මකරග කන ඌරග වගේ හරි මකරග කන ඌරග වගේ මේ මකරග ඇග ට මක්කර ගෑන්ග මාල්ුවේක ඇඟවාද. ඕකට පාලි ස් ලෝකයක් තියන මෙන්න මේ විදියට. ගජේන්ද්‍ර හස්තං, කරාලදන්තං වරහ කරණං හනුමන්තනේතං ප්‍රථසිංහ පාදං කෘතමත්්‍යය දේහං මකර ස්වභාවන් කිය. හැබැ දැ ඕකකි වුවම උුල්නොටනිකම් මාවත්්‍ය එපාවේ මේ මොන මගු ලද්ද සර්කිවේ කිය. ඒ මංෝගොල්ලවොට පොඩි කවියක් කියල දෙනවා දැන් කවුරුත් ලියාගන්නේ කවිය. ඇත් හොන්ඩසිහපා ඇත් හොන්ඩසිහපා ඇත එක්ගේ හොන්ඩ සිංහෙක්්‍ය පාද. ඇත් හොන්ඩසිහපා. යුග නෙත් වඳුරා ඕනම ප්‍රශ්නකට මකර ගැන ඔතන උත්තරේ තියෙනනොද. යුගනෙත් වඳුරා එක නෑස් දෙක වදුුරෙක්්ග වගේ. ඇත් හොඩ සිහපා යුගනත් වඳුරා දත් පෙලකිම්බුලූය ලන්පතේ දත් පෙල කිම්බුලුය කම්බුලෙක්ගේ දත්සෙට්ට එක යුගකන් ඌරා යුගකන් කියන්න කම් දෙක යුගකන් ඌරා දැවන මං කියපට අයිත් කියන ඇත්හොන්ඩසිහපා යුගනෙත් වදුරා දත් පෙලකිම්බුලුය යුගකන් ඌරා හරින කට අපි එකයි දෙකයි තුනයි හතරයි අංග පහක් දැඟි ගැගත්තා. එළඟට වෙට් මස්සු ඇග වෙත් කියන වෙටි කියන එකම තමයිඳ වෙත් මස්සු ඇග ගුරලුගේ පිය පතරා ගුරුලුගේ පිය පතරා ගුරු ලෙක්්්‍ය වගේ පියාපත් මත්සෑගකුයි ගුරුලෙක්්ගේ පියාපත වෙත් මස්සුවඇග ගුරුලුගේ පියපතරා අවසාන පදේපුතේ යුක්තය යුක්තය මේ හැමගෙන් රුව මකරා. යුක්තය මේ හැමගෙන් රුව මකරා. හරි දැන්ඔන්න අපි ආයි කියමු හොඳේ එක සැරයා කවුරුත් එක්ක මයි කොන් කරන්න ඕන්න. ඔහොමක ඇත් හොන්ඩ සිහපා යුගනෙත් වඳුරා. දත්පෙල කිම්ඹුලුය යුගකන් පූරා වෙත් මස්හ ඇග ගුරුලුගේ පියපතරා යුක්තය මේ හැමගෙන්රුව මකර හරිේ තැන් ඔකන විභාගටන මකරාගේ පියාපත් උමන සත්‍යයාගේ එතකොට ඔගොලන්ට එකට කියන්න පුළුවන් අන්නනම් ගුරු එේගේ පියාපත් එතකොට ගුරුලෙක්්ගේ පියාපත් තමයි ශක්තිමත්ම පියාපත් මාළු එක්ග ඇග තමයි ශක්තිමත් මැග. කොට හොඳම දත්සට්ක තියනෙ ෙම්ඹුලට ුන්තට මැස්පේන වන්ඳුරට න හොන්ට ශක්තිමත් පාදතියන්නේ සිංහයට. උන්ත නයා හයි හයිිය නිකාං හොඳ ශක්තිමත් නහයක්ත් යෙන්න හොඳ තියෙන්නේ ඇතාට. එතකොට මේ සතුන්ගේ විවිධ දේවල් හොඳට කංග හැන වූරට මේ ඔක්කුම එකට එකතු කලලා හදදපු සුවිශේෂ සතා තමයි මකර කියා. එතකොට මකර රූපය ඔගොල්න්ට මේ විදියට නිර්මාණය කළලා දෙ මගේ දරුවට දැන් හොඳට තේරු මකර රූපය හැදිච්ච ඇයටට. හැබයි දැම් මේ හනෝ තාව ප්‍රශ්නය ඒතමයි මේකින් කුමක් සංකේතවත් කරයිද එතකොට ඔයාල මේෙන් මකර සංකේතවත් කරයි කියල කියන්න එපා ඔයාල කියන්න මේකෙන් මකර සංකල්පය සංකේතවත් කරනවා කියලා කියන්න පුතේ මකරා සංකේතවත් කරනවා කියන වයි අපි කියන්නේ මකර සංකල්පය සංකේතවත් කරනවාය කියලා මකර සංකල්පය දැම්මම් පුතාල්ලට කියෙල්දන මොකක්ද මකර සංකල්පය කියන්නේ කිය ම සංකල්පය තමයි මෙන්න මේක. හොඳට මතකතියා මකර කාලේ මකර කියන්නේ කාලේ මකර කියන්නේ කාලේ ඔන්න ඔය වචනන්නේ හොඳයට ඔොළුවට ගන්න මකරෙක් කියන්න කාලේය. එතකොට මකර ගිලල තියෙනවා සත්වයේ දැන් පුතාර්කෙන අලියක් ගිල්ලනම් උගේ හොඩේ තමයි මේ පැත්තතිය. නිකන් හිතන්නක මේ ගිල තියන්නේ අලියෙක් කියලා මකර ගිහිල් අලියගේ පත්ත පැත්තෙන් ඩෝල්ගාල ගිල්ල ගිලලතියනවා න ඇතාව ගිලලතියෙන්. එතකොට කාලය ගිලතියන කවුද සත්වය.ගවරුත් තුත්තර දෙද මක්කර කාලයනම් ගිල්ලලතියනො මක පෝස්ත මකර කාලය ගිලලතියන සත්වය. කාලයා විසින්. සත්වයා ගිල දමනවා කියලා. පුතා ලොක්කුමයිමට උත්තර දෙන්න මකර සංකල්පය කියන්න මොකක්ද කාලයා විසින් සත්වයා ගිල දමනවයි කියලා. හරිනේ ඔන්න කාලයා වින් සත්ත්‍යයා ගිල්ල. එහෙ කිව්වේ කෞද්දැයි කියලා පුතාලගෙන් කවුරුහරි ඇහුවොත් කියන්න මහාචාර සිනරත් පරණ විතාන. දැන් ඔන්න ම මේක ඔයාගේ ජීවිතයට ආදේශ කරල පොඩි දෙයක් කියන්න. දැන් ඔන්න සත්ව්‍යය ඔයා. මෙන්න කාලේ ඔයාාව ගිලින. දැන් ඔයාලට කවරහරිකේල්ට යෙද කාලාලකන්න්නේියය කියල්. අන්න එහම කාලකන්නේිය කියලා තියෙනවනම්පුතේ අපි කාලය කනවය කියල දම එක කියයි. නැතු කැතනමන්න වේ. ඇත්තරම ගැන කාලය කනවය කියලා. නිකන් හිතන්න කොෝ දැන් ඔයාගේ වයිස අවුරුදු දාසය. මේ දාසේ ළමයකුට ඔන්න පුළුවන්න්නේට මන්්‍යියම කාලකන්නේ්‍යයක්නවයි කියල ඇන්ද උඩ්ඩ ඉඳදගැන අම්මතාත්ත දෙනදේ කාලේවර වෙලා වෙනදේ බලාගෙන පෝර්ණ එකෙන්මක් හරි ඔබයින්. හැබැයි පපොතේ තවුරුදු දෙකතු නක්්‍යයන්නන කොට ඔයාට තේනු රස්සාාවක් නැතු අම්මල තාත්තල් ෙඩ වෙලා මැරිලේයන කොට එත්තකොට ඔගොල්ලුට තේරෙනවා කාලය අපි කෑවාමිස අපි කාලය කෑවේ නෑ කියල්. අන්න ඒක තමයි සෙන්රත් පරණ ඉතානක ේ කාලයා විසින් තමයි සත්්‍යයා ගිලින්න කියලා. එහෙම්මනං මේ ඔගොල්ලෝ මේ ඔගොල්ලු ගත කරන්න හැම්ම තප්පරේම වැදගත්තෙනවයි කියල තමයි මේක කොටලතිය. හොදර මතකතියා ගන්න මේ තියෙන්නේ කොරවක් ගලක් නෙවෙයි ඔගොළුගේ ජීවිතයේට පාඩමක්කු ගන්නන මහ නිර්මාණය රයි ොන් ඉළඟ එක දමිල නිර්මාණය ඒක මං කතා කරා නූඩින් කොරවක් ගල ගැන අපි ටිකක් උත්තර ලියලෙන් දෙෙ. හත් කලාකෘතිය නම් දැඟගොළුක කිය මකද කලා කෘතිය නම කෝරවක් ගල් කොරවක් ග හුදර මතකතියාගන්න මේ කොරවක් ගල තියෙන්නේ පඩිපෙලක ඉහල්ල පහලයානයට අත්වාරුවක් වශයේ දැම පටන්ගන්න කොටම කිව් මේ යෝග මොකක්දය කල ම්ක දරුවත් ඇති ැම්ම බැන්න හිද මත්තක නැතිවෙච දුවොත් ඇති නැක ුගය අනුරාධපුරය යොගගේ. හැබැයි මං මේක ස්ථානය ඔගොල්ලොන් එකකසරයායකව එක හංගලක වවේ ඔගොල්ලෝ මත්තක තියාගන්න මේ කොරවක්ගල ගොඩාක් ලස්සන නිර්මාණයක් වනත් මෙතන සිංහරූපයක් තියෙන්වඕන පේ. තාල දන්නවනේ මේ සිංහරූපය මේකෙ නෑ. මේ කොරවක්ගල තියන් ලොකු අඩුපාඩුවත්තමයි මෙතැන තියෙන සිංහරූපය නැති එක. මේ තියන සිංහරූපය තිබන නං අද ලෝකේ තියනෙන විශිෂ්ඨතම නිර්මාණයක් වෙන මේ කොරවක්ගල්. හැබැයි මේ සිංහරූපයක් නැතිවෙලාත් අපිට අන්ුරාධපුරයෝගේ උන්තම කොරවක්ගල් හැටියට අපිට සලකන්න පුළුවන්. මං උදව්වක් දෙන්න. අනුරාධපුරයෝගගේ හොඳම මුරගලතමයි මේතියේ. එහෙම නම් ඔගුල්ලෝ මෙන්න මේ කොරවක් ගලතියෙන ස්ථානය දැම්මට කියන්න බයනති කෙන එක නොන මයික කොන් කරල කියන්න නැත්තම් මයික කෝ් කල්ල අමට තත් රහෙන කියන්න. ඔන්න චැට්බොක් කටා බලු උත්තරයා වේරි ගොඩ් කවද මේ ලෝ ලෝෂිත කාංචන හරි උත්තරේ දන්න චැඩ්බො ප්‍රත්න පාසාදේ ්‍රත්න පාසාදේන මාධ්‍යය. මාධ්‍යම කකද කලු ල් දැඟගොල අනිවාරම අලු ගල්න මෙතන ශෛලමය කියල කියන්න ඕන ශිල්ප ක්‍රමය තමයි නෙලීම මකද නෙලීම දැම්පුතාල කියන්න මේ අල්පෝන්නත නෙලීමක් නෙවේ මේ අර්දෝන්නත නෙලීවා එක ඔකොලට ඔන්න මේක අර්දෝන්නතු නෙලීමේ ශිල්ප ක්‍රමය කියලනත් ලියන්න පුළුව. වි ඩි දෙක්තියන හිඳද මේක ත්තරටිකම කියල දඉල්ලම ඉවර කරන්නම් ඔන්න මේ පහල ඔගොල්ලොන්ට තේරෙන්න්නේෙමනෑ. මේක ඔගොල්ලෝ සමහරවෙලාට අඳුරගත්තෙම නැති නිර්ණයක් වෙන්න පුළවා. මොකද මේක දැන් ඔගොල්ු නම් මේ අට්ටේ හතේ පන්තිවල සිිලබස් අහුෙන්න්න නේ ොල් අලුත් ලාමයි එතකොට අලුත් සිිලබස් එකෙන්න්තම ඉගනග. මේ පුංචි නංගිලමල්ල මේ එකක දන්න. මේක සිංහරෝපයා හරිනෙේ. මේක සිංහරෝපයක් බෞද්ධ කලාකෘතියක් නැවේ. බෞද්ධ කලාකෘතිය නවේ හොන්දට මතකතියාගන්න මේ රූපය විභාගට දෙන්න පුළුවන්. මේකට තියන ටැමිල් නම් ටික. මේක දෙමල මිනිස්සු ඉතාම භක්තියෙන් සලකන නිර්මාණය. අපි කලාකෘතිය නම මකද්ද කියලා බලමු. මේ කලාකෘතිය නම සිංහ නෙවේ සිම්ම වාහනම්. ඇැමිල්ලයි කියගන්න හෙම එ එකොලො හයන්න කියන්නේ. සිම්මවාහනා එකොල සිම්මම කියලත් කියනු. සිංහරත්තේ මේ සිංහේගන්ගේ හදපු රථය. අන්න ඒක තමයි මේතිේ. මමම වෙලාව ඉක්මට ගියහින්ද මේ ඔකොට වේගෙන් කියලදේ. න පුතාල මේ සිංහවාහනය අපිට හදල දුන්නු නිර්මාණ ශිල්පිය කෞද්ද කියලා මතක තියාගන්න ඕන්නේ තින් දෙමල්ල නම් ටිකක් හරි අමාරුයි කියවන්න ලියන්න එන. අප නම කියවන්න උත්සාහ කරමු. සින්නඩ්ඩියාර්ඒ කියන්නත් තෝ නහැමද සින්නඩ්ඩර් ඔන්න සින්නඩඩර් සිඩ ඉස්සරහට දෙමල ශිල්පින් කීප දෙනෙක් පහුවෙනොම ඒටක මත්තක ඇතව කියලා දෙන්න ගොලන්ට සින්නඩ්ඩියාර්. ල සිින්න් නඩ්ඩිියයා ශිල්පිය තමක නිර්මාණය කර ති. එතක පුතාල මේක දී ලහයි මොකක්ද මේ කනාම මේක ශිල්පියකවුත්. හෙලාටක තියන ස්ථානය මේක ලකාේක හැ ඉන්දිය මේ ව රූප ගොඩක් තියන ඉන්ටනට් එකට කියත් මේ ව රප ගොඩක් තියන හැබයි අපි ගත්ත රප ඔොුන්ගේ සිලබස්ස එකට ාප රප ලංකාම ශිල්පියක් නිර්මාණය කර තිය. යපනේ නේ මුලායි කියන ප්‍රදේශයේ. ප තියන මූලායිකල් ප්‍රදේශයක් එහ තියනසිපති විනයාගර් කියල් කෝවිලා එත පුතාල ලියාගන්න යපන මූලායිහි තියන සිපති විනාග කෝවිලේ තමයි මේක තියෙන් විනාගර් කියන්නේ කාටද කියල ම ලබන සති කියල ද ොහොද වින්‍යගර් කියන්නේ ඒ ගොල්ුගේ ඉතා වටින චරිතකට. අපි කිය ලදන මල් ඩ න්ටික ිකක් හිමින් කියල දෙන්නන ඒට දාලා ලස්සන ටහෙක කොත් ඒත් එක් රයි මේක මාධ්‍යමකත්. දැන් ඔොගොලෝ අනුමාන කරා මන් පින්තූර පෙන්න්නවා මේක ඇත්තට මාධ්‍ය තමයි දැ. දැව මාත්‍යෙන් මේ කරලා තියන්නේ. මේක දැව මාධ්‍යයෙන් කල්ල වර්ණවත් වීදුරු කෑලිකට එකතු කරලා තිය. එකතු කරලා තමයි මේ නිර්මාණ මේ විදියට ලස්සන කරලාති. ොට දැව බේස් එක එක යට තියන දැව පස වීදදුරුවලින් මේ කලංකාර කලා තිය. දැම්පුතාල් නිකං හිතන් කලාත්මක ලක්ෂණ ඔු ියන් පුළුවන් කියලා පසෝන් හිතන්නකෝ මොනවද මේ කලාත්මක ලක්ෂණ තියෙන්න කියලා තියෙන්නේ මොනොවද. මෙ අපිත් බලවමු මේ මන්දීපපුටික ඔගුුණු තේරනවදකල් මේක ශෛලි ගත රූපය. ශෛලිතරෝපයක් යන මේගේ සිංහය කොකුල්ලු මෙලෝජීවිතයට දැකලත් නෑ. පරලෝජීවිතේ දකි නම්බෙන්නෙ නෑ නේද මූට තියන්න ම හා අමුතුම මූුණ. ගේ උගේ තියන කේසර තියන්නේ හරිමමුතු විදිට නෑ. උගේ බඩනේ ඒ විදිට නෑ ගේඇගේ හැම කොට සත්ම මේක නිර්මාණය කළ තිය ආන්න බලා. එතකොට මේක ශෛලිගත ශෛල්ලිගතයි. ඇත්තම සි සිංහෙක් නම් තාත්්‍යයකයි. ඒ වචනතක එකනග. තාත්ිකයි කියන්නේ ඒ විදිහටම නිර්මාණය කල තිය. ශෛලිකතායි කියන්නේ අඒ දකින රූපේ මට ඕන විදියට නිර්මාණය කරලතිය. හැබැයි කාටවත් කියන්න බ සිංහෙක්නවේ කියලා. දැ මේක දැක්කම කාටවත් කියන්න බ සිංහෙක්න වේ කියලා. හැබයි මේක නිර්මාණය කරලා තියෙන්නේ අනිවාර්යම ඒ කලාශිල්පියට ඕන විදිහට. ඒක අයිපත ඒ එක වෙනස්. ඉල්ලඟට ඉත්තා සියවුම්ම කැට්ටයම් කර ඇත. මෙන්න මේක කලා ක්ෂණ අහන ඕන වෙලාවක ඕගොල්ලුන්ට ලියන්න පුළුවන් උත්තරයා කෝකටත් අයිලයා. උකටත්තයිලයක් යන්නේ ගුඩත් තැන්වලට ලියන්න පුළුවන්. ඒක හින්ද ඔගොල්ලො මෙ මේ වගේ උත්තරයක් නිතර මතකතියාගන්න. ඉතා සෙවුම් අන්දමින් කැටයම් කර ඇත. ඉතා වටිනාන්දමින් කැටයම් කර ඇත නේද. මෙම රූපේ ඉතා සෙවුම්, නිර්මාණය කිරීමට නිර්මාණ ශිල්පියා උත්සාහගෙන ඇතවගේ වචනයක් වාක්්‍යයක් පේලියක් මතකතියාගත්තුති ලකුණක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මාල්ල පදක්කම් සහිත ගෙලක්තිය නොමයාට. එකන්න මේ මේ සිංහ මාලදාලා ඉන්නේ පදක්කන්දාලෙ ඉන්න. නේද ලස්සන ගෙලක්තියනති සිංහාරපය අස් අපි අපි හරක් සරසන්නේ. ද හරක්ග්‍ය අංවල්ට නිකං රිදි රිදිියෙන් හද පුුවන් දාලා ගෙජ්දියල්ල ේගේ හරක් සලසන විදිියහටම මාල පදක්කන් දාලා නද කකුල්වල පාසළඹවල්දාලා සිංහය ලස්සන කරලා තියෙන්. අන්න ඒක තමයි මේ සිංහරෝපෙතියෙන වැදගක්කම්. ඉතින් දැම්මම්පුතාට අවසානය ඉගැන්ුවේ සිම්මවාහනම් රතය නේද. ඔන්න එහෙනම් මං ඕගුල්ලොන්ට අද පොරොන්දු වෙච්චවෙලාව පාවිච්ි කල්ල ඉගැන්වවා දැන් හයයි දෙක්කයි. අපි ටලු ප්‍රශ්නකට යන්න අපහසු හින්ද මං මෙතනින් පන්ති නවත්තන් හිේතු අද පෑයක හමාරක් කර මං කියෙන ඔගොළුන්ගේ ජීවිත ගොඩක් සාර්ථක යන්න වාසනාවන්තු එන්න කියෙල හොන්ට ීගනගන් සියලු දෙනාට සුබරාත්‍රය ආයි බෝන් ක කියල ාර්ථරක න සියලු ෙනනට.